පෞගිය කාලේ කරන්න බැරි වෙච්ච සංවර්ධනය ඔන්න දැන් අපි පටන් ගත්තා. ණය ප්‍රතිඋගත කරන්නේ තව මාසෙකින් විතර ඉවර වෙනවා. ඉවර වුණාම විදේශ ආධාර අපිට ලැබෙනවා. ලෝක බැංකු කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපති සෑම මාසයකම මිලියනපති. ආසියානු සංවර්ධන බැංකුව සානිකුත් ආයතනවලින් තවත් මුදල් ලැබෙයි. එතකොට අපිට තමුන්නාසලාගේ ඉදිරි සංවර්ධන කටයුතු අපිට කරලා දෙන්න පුළුවන් වෙයි. රජයට අභියෝග රාශියක් තියෙනවා. අපි රට ගැන කල්පනා කරනවා මිසක් අපි ජනප්‍රිය දේශපාලනය ගැන කල්පනා කරන්නේ නැහැ. ජනප්‍රිය දේශපාලනය ගැන නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. අපි මේක දෙන්නම් ආව මේවා දෙන්නම් මේ දෙන ඒවා බැලුවාම අය නොදෙන දෙයක් නැහැ. එහෙම කරන්න බෑ මිත්‍රවරුනි. දෙමාපියනි එහෙම රටක් ගෙනියන්න බෑ. දැන් අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදල IMF එක එක්ක ගිවිසුමකට එළමෙලා තියෙනවා. අපි ආදායම් බදු වශයෙන් එකතු කරගන්නා මුදල තමයි වියදම් කරන්න පුළුවන්. ඉස්සර වගේ සල්ලි අච්චු ගහන්න බෑ. ඉස්සර වගේ ණය ගන්න බෑ. අපේ ආර්ථිකය කලමනා කරගන්න ඕන. එහෙම කරොත් තමයි විදේශ රටවල් වලින් ආධාර උපකාර අපිට ලැබෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා එයා බලයට ආම IMF එක එක්ක කතා කරලා මේ කොන්දේසි වෙනස් කරනවලු. මේ IMF එක ණය දෙන්නේ හනේල් වික්‍රමසිංහ මහත්තයාගේ මූණ බල්ල හරි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මූණ බල්ල හරි නෙවෙයි. ඒ අයගේ ඒ සඳහා පිළිගත කල යුතු නිර්ණායක කොන්දේසි තියෙනවා. ඒවා පුද්ගලයෝ අනුව රජයන් අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒවට රැවටෙන්නට එපා. එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. IMF එක සමග ඇති වෙන මේ ගිවිසුම් කඩාබිද දැමුවොත් අපිට පිටරටින් බඩු ටිකක් ගෙන්න ගන්න ණයවර ලිපියක් LC එකක් විවෘත කරගන්න බෑ. අපේ බැංකු පද්ධතිය පිළිගන්නේ නැහැ. රට දැඩි අගාධයකට මුණපාලා අර පහුගිය අවුරුදු දෙක තුනේ තිබුණු තත්ත්වයට වඩා බරපතල නරක තත්ත්වයකට යනවා. මේක තේරුම් ගන්න. ඔය ආණ්ඩුවද අකමැති. තමුන්නාසල සහන ලබා දෙන්න. නමුත් සහන ලබා දෙන්න ආර්ථික වශයෙන් පුළුවන්කමක් තියෙන්න ඕනේ. අපි ඒ පුළුවන් සීමාව තුළ තමුන්නාසලට උපරිම දායකත්වය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කරන්න කැමැති. මට ලබා දීලා තියෙන විශාල අමාත්‍යාංශයක් ප්‍රශ්නාර්ථ සහිත අමාත්‍යාංශයක් පෞගියලා තමුන්නාසලා දැක්කා ශ්‍රී ලංකන් එයාලයින් සමාගමේ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයේදී මම ඉතාම නිවැරදිව මම ඒ ප්‍රශ්නය හඳුනාගත්තා. ඉතින් ඒක කාලාන්තරයක් තිස්සේ උඩුදුවාගෙන එන ප්‍රශ්නයක්. නමුත් ඒ ප්‍රශ්න සියල්ල අවසන් වෙනවා මේ ආයතනය ප්‍රතිව්‍යවගත කරයින් පස්සේ. හොඳ ආයෝජකෙක් ඇවිල්ලා ඒකට මුදල් දාලා අලුතෙන් ගුවන් යානා අරගත්තයින් පස්සේ ඒ ප්‍රශ්නයත් විසඳන බව ප්‍රකාශ කරන්නට කැමති.